මෙතනින් ඔබ මාගෙන අපේ ව්‍යාපාරයගෙන අපි කියන දේවල් වලට වඩා වෙන අය කියන දේවල් අහලා ඇති එහෙමද අපිගෙන අපෙන් අහලා තියෙනවට වඩා අපිගෙන අහලා ඇත්තේ වෙන අය කියපුවා එනිසා මම කිය හිතන්නේ නැහැ සහභාගී වෙන හැම දිනම ඒකමතිකව ස්ථිර අදිෂ්ඨාන කීතුව අපිත් එක ගැට ගහලා ඉන්න අය කියලා ඔබට අපිගෙන කුතුහලයක් ඇති දෙගිඩියාවක් ඇති සකමුසුතෙන් ඇති එහෙමද නේද සකමුසුතෙන් ඇති निराකරණය කරගන්න ඕන දෙයක් ඇති ඉතින් අපි මේ ලැබිලා තියෙන කෙටි අවස්ථාව උප්පරි මුස්සා කරමු ඒ වෙනුවෙන් එනිසා මගේ කතාව ඉතා යම් සම්පින්න සහිත කෙටි කතාවක් කරලා ඔබට වැඩි අවස්ථාවක් දෙන්න අපි ප්‍රශ්න කරමු එහෙමද හොඳ නේද අපි ගම ස්තෝ දෙන්න වයි විදේශගත ශ්‍රී ලාංකිකයින් වැඩිම සක්‍රියව මැදිහත්තුණු නැති වර්ණේ මොකක්ද විදේශගත ශ්‍රී ලාංකිකයින් ලංකාවේ ආණ්ඩුවක් නායකයෙක් ගෙනීම සඳහා සක්‍රියව මැදිහත්තුණු නැති වර්ණේ මොකක්ද 2019 දී මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සාධක තුනක් කිව්වා ඒගොල්ලෝ එකක් තමයි රනිල් වික්‍රමසිංහ පාලන හම්බන්තොට වරාය විකුණා දෙමුවා ඒ ජාතික සම්පත හම්බන්තොට වරාය පවරා ගන්න එයාට බලය දෙන්න කිව්වා එහෙම දෙක මහා බැංකුවේ මහා මංකොල්ලය සිදු වී තිබෙනවා මහා බැංකුවේ මහා මංකොල්ලයට දඩුවම් දීම සඳහා බලය දෙන්න කිව්වා තුන පාස්කු ප්‍රහාරය හරහා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වී තිබෙනවා ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න රනිල් එළවන්න කිව්වා ඔබ මොකද කරන්නේ ඔබ ඒ වෙනුවෙන් ඉතාම සක්‍රීය මැදිහත් වෙලා රනිල්ව එළවා දෙමීම සඳහා ඡන්දේ පාවිච්චි කරා දැන් මොකද කරන්නේ දැන් 2019 ජනවාරි මැතිලේ තියෙන මොකද්ද රනිල් වික්‍රමසිංහට එරෙහි ජනවරම අද මොකද වෙලා තියෙන්නේ ඔබ 2019 රනිල් ගෙදර ඇරියා ගෝඨාභය ජනාධිපති කරා අද ගෝඨාභය ගෙදර ගිහිල්ලා ඒ ජනවරමින් රනිල් ජනාධිපති වෙනවා ඒ කොහොමද මේ වෙන්නේ ඔබ මේම විකෘතියක් දකින්නවද ලෝකේ කොහේ හරි විකෘතියක් නෙමෙයිද ජනවරම තියෙන ඔහුට එරෙහිව නේද ජනවරමේ ඔහු අද ජනාධිපති. ඇයි අපේ රටේ දේශපාලන ඉතාමත් කැත හරිද ගඳ ගහන තැන බවට පත් වෙලා තිබෙනවා. බලේ වෙනුවෙන් ඕනෑම යටි එකඟතාවයකට එන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තිබෙනවා. එනිසා අපේ රට ගොඩ ගන්න නම් මෙන්න මේ දේශපාලන සංස්කෘතියත් මේ ආර්ථික ප්‍රතිපත්තියත් අපි වෙනස් කළ යුතුමයි. ඔබ අද මෙතෙන්ට එක් රැස් වෙලා අපිට සමන් දෙනවා අපිත් එක්ක කතා බහ කරනවා. ඔබ අප කෙරෙහි විශ්වාසයක් වර්ධනය වෙමින් තිබෙනවා. අපි ඔබට එක සහතිකයක් දෙන්න. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් ඍණකින් හෝ හානි නොකරන බවට මම ඔබට සපතපරුවන්. ඒයි ඔබට මේ රට අපේ රට ගොඩනැගීම සඳහා උවමනාවක් තිබෙනවා. ඒ උවමනාවට සමාන උවමනාවක් හෝ සමාන විදිහට ඊට වඩා වැඩි උවමනාවක් අපට තිබෙනවා. ඔබට අපේ රටේ වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දීමේ උවමනාවක් තිබෙනවා. මම හිතනවා ඔබට තියෙන උවමනාවට වඩා ඒක නම් මම හිතනවා ෂුවර් එකටම වැඩි උවමනාවක් මට තියෙනවා. ඔබට අපේ රට දීර්ඝ කාලයක් ජාතික ගැටුම්වල ව්‍යසනයක් බවට පත් කරා අපේ රටේ 30 අවුරුද්දක යුද්ධයක් නිර්මාණය කරා දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර යුද්ධයක් තිබෙන්නේ අපේ රටේ එහෙම යුද්ධයක් තිබෙන්නේ ඒක වාර්ගික යුද්ධයක් නෙවෙයි එම වාර්ගික යුද්ධයක් අපේ රටේ තිබුණේ
අපේ රට සිංහල ජනතාව සහ දෙමළ ජනතාව ඉතාම සමගියෙන් ජීවත් වුණා. අපේ ගමේ දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති දෙමළ කෙනෙක් මට මතකයි. අපේ ඉස්පිරිතාලේ දොස්තර මහත්ය දෙමළ කෙනෙක්. අපේ තාත්තා වැඩ කරේ මිනින්දුරු දෙපාර්තමේන්තුවේ. ඒක මිනින්දුරු මහත්ය දෙමළ කෙනෙක්. හැබැයි මොකද කරේ මේ පාලකයන්? මේ පාලකයන් බලේ වෙනුයි ජාතිවාදී වැපරුව. ඒ අවසානයේ යුද ගැටුම බවට පරිවර්තනය වුණා. ඔබ ඉතින් 1980 කේ සංවර්ධ සභා මැතිවරණ යාපනයේ පුස්තකාලෙ ගිනි තිබීම. මා ලංකාවේ විදේශගත පුස්තකාල ගණනාවකට ගොඩ වෙලා තිබෙනවා. හැබැයි මම දැකලා තියෙන එකම පුස්තකාලය තමයි සිරිප්පු සපත්තු ගලවලා යන තියෙන පුස්තකාලේ යාපනයේ පුස්තකාලේ. ඒකට සිරිප්පු සපත්තු ගලවලා තමයි පුස්තකාලය ඇතුළු වෙන්නේ. දෙමළ ජනතාව තුළ විශාල කීවීම පිළිබඳ සාපිපාසයක් තිබුණා. එම සංස්කෘතියක් තිබුණ දෙමළ ජනතාව තුළ. උන්ට පුස්තකාලය කියලා කියන්නේ මොකක්ද? උන්ගේ ජීවිතය හා සම්බන්ධ ස්ථානය. අපි ලංකා ඉතිහාසයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දැකලා තිබෙනවා. ගෙවල් ගිනි තියලා තියෙනවා මැතිවරණදී. නේද? මැතිවරණ ඡන්ද පෙට්ටි ගිනි තියලා තියෙනවා අපි දැකලා තියෙනවා. හැබැයි ලෝකේ කොයි හරි ඔබ දැකලා තිබෙනවද? පුස්තකාලයක් ගිනි තිනවා ඡන්දෙදි. ඡන්දෙදි පුස්තකාලයක් ගිනි තියෙනවා. ගිනි තිබ්බා. 1980 සංවර සභාව මැතිවරණ යාපනයේ සංවර සභා දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පුස්තකාල ගිනි තුළ තමයි මැතිවරණ පටන් ගත්තා. එදා හැන්සර් ද්වාර්තාවේ සඳහන් වී තිබෙනවා ඒ පුස්තකාලේ ඒ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ගමන් කරපු එක්කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියලා. හැන්සර් දෙකේ තියෙනවා ඒ වෙලාවේදී SB බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ කරපු කතාවක් තුල. මොකද කරේ? බේද බින්න කරා. ගැටුමක් නිර්මාණය කරා. අවුරුදු 30 අවුරුද්දක යුද්ධයක් තිබුණා. ඇති වෙනකන් ලේ ගැලුවා. ගංගා පිරෙන්න කඳුළු ගැලුවා. අද ඔබ දකිනවා පාර්ලිමේන්තුව පිට්ටනියේ හමුදා ස්මාරකවල නම් ගහලා තියෙනවා. ගම්මල ඈත ගම්මල ඉපිලා ඉන්න අම්මලා ඇවිල්ලා තමන්ගේ දරුවගේ නමට ඇඟිල්ල තියලා නේද ස්මරණ කරනවා. උතුරේ අපි දකිනවා ඡායාරූප බෙල්ල ඉල්ලගත්තු අම්මලා තාත්තලා තමන්ගේ දරුවව හොයාගෙන අදත් අඬා වැළපෙනවා. ඒ අය ඒකෙ විඳිති උද? ඒක නිර්මාණ නෑ. මේ පාලකයා, මේ පාලකයන් තමන්ගේ බලය වෙනුවෙන් ජාතිවාදී වැපරුවා. අද අලුත් වේශකින් ඒ ජාතිවාදී පටන් අරගෙන තිබෙනවා. නැමත වටි අපේ රට ඉස්සරහට අඟලක්වත් යන්නේ නැහැ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලේ ජනතාව අතර සැකය ඇති කරලා, අවිශ්වාසය ඇති කරලා, ගැටුම ඇති කරලා, ක්‍රෝධයේ වෛරයේ ජනතාවක් අතර තිබෙනවා නම් ඒ රට අනාගතයක් නැහැ. අපේ රටේ අනාගතය රඳාපවතින්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලේ ජනතාව අතර සමගිය නිර්මාණය කිරීම විතරයි. ඔබට තෝරා ගන්න පාර්ශ්වයන් දෙකක් තිබෙනවා. එකක් අපේ પરම්පරාව යුද්ධ කරා, අනාගත પરම්පරාවට යුද්ධ ඇති කරන දේශපාලනයක් තිබෙනවා. එහෙම නැත්නම් ඔබට තෝරා ගන්න තිබෙනවා සිංහල දෙමළ මුස්ලිම් අපි කාගේ දරුවෝ එක පාසල ඉගෙන ගන්න, එක ක්‍රිකට් කණ්ඩායමේ තරඟ වදින, එකට පැවිලියම් එකේ වාඩි වෙලා, මේකට පැවිලියම් එකේ වාඩි වෙලා තමන්ගේ කණ්ඩායමෙනු අප්පුඩි ගහන අනාගතයක් අපිට වුණා. අන්නේ අනාගතය ජාතික ජන බලවේගය හදනවා. ඒක අපිට අවශ්‍ය නේද කඩේ? එහෙම නැතුව අපේ රට ඉස්සරහට යන්න බෑ. එනිසා අපේ රට ඉස්සරහට යන ජාතික සමගි තාමත් වැදගත්. විශාල තර්කයක් තියෙනවා ජනාධිපතිවරයාට අර සිරකරුවන් නිදහස් කිරීමේ බලය අහෝසි වෙන්න ඕන කියලා. ජනාධිපතිවරයා විසින් නේද වරදකරු වෙච්ච අධිකරණේ වරදකරුව නිදහස් කරනවා. තියෙන්න ඕනේ නැද්ද? සාමාන්‍ය හිතනවා මේක තියෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඒක තිබිය යුතු එකක්. මොකක් නිසාද? ඕනෑම නඩුවකදී ඒ වෙලාවේදී, ඕනෑම නඩුවකදී ඒ වෙලාවේදී තීන්දුව ලබා දෙන්නේ අධිකරණය. ඒ වෙලාවේ අධිකරණ ඉදිරියේ තියෙන සාක්ෂි මත, ඒ වෙලාවේ අධිකරණ ඉදිරියේ තියෙන සාක්ෂි මත ඔහු වරදකරුවෙක් වෙනවා. හැබැයි පසුව නව සාක්ෂි මතු වෙනවා. එයා අභියාචන අධිකරණයට ගිහලා, ශේෂ්ඨ අධිකරණයට ගිහලා අධිකරණ ක්‍රියාවලින් එයාට යන්න පාරක් නැහැ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දඬුවම් දෙන වෙලාවෙදී තිබුණු සාක්ෂිල් දියා වරදිකරු හැබැයි පසුව සාක්ෂිල් දරව කෙවෙනවා
එයා වැරදි කරුණු වෙන බව අන්න ඒ වගේ අවස්ථාවකදී ජනාධිපතිවරයාට බලයක් දීලා තිබෙනවා නඩුව විමසන ලද විනිසුරුවරුන්ගෙන් ඒ පිළිබඳ වාර්තාවක් ඇඳවා නීතිපතිවරයාගේ ඒකඟතාවය මත ඔහු නිදහස් කරන්න තියෙන්න ඕනේ නැද්ද මේ බලයක් තියෙනවා හැබැයි අපේ රටේ සිද්ධ වුණේ මොකක්ද ආ රොයල් පාක් නේද තරුණිය ඝාතනය කරපු අපරාධකරුවෝ මරණ දඬුවම් හිමි වෙලා තිබුණා මෛත්‍රීපාල නිදහස දුන්නා මෛත්‍රීපාල නිදහස දීපුවලා විදි කිව්වා මෛත්‍රීපාල මෑතකදී කරපු කතාවක් තිබෙනවා මට එයාව නිදහස් කරන්න කියලා රතනහාම්දුරු ඇවිල්ලා දිගටම ඇවිටිලි කරා මම නම් සල්ලි ගත්තේ නෑ හාම්දුරු ගත්තත් දන්නේ නෑ ප්‍රසිද්ධ කතාව දැන් ඔබ හිතනවද අරවැණි බලයක් සහිත පුටුවකට මේ වගේ මිනිසුන් උචිතද එනිසා මම හිතනවා නේද මේ ආ මේ විදායක ජනාධිපති හදන වෙලාවේදී එන්නම් පෙර මාත්‍යකර ප්‍රධාන කතාවක් තියෙනවා මේ පුටුවේ පිස්සෙක් වාඩිුනොත් මොකද වෙන්නේ කියලා වෙච්ච දේවල් අප දැක්කා දොස්තරගේ කුසි උපදේශ ගන්නෝ නේද දොස්තරගේ නේද කුසි කර්ම උපදේශ ගන්න මොකද වෙලා තියෙන්නේ මම කියන්නේ අපේ රටේ දේශපාල සංස්කෘතිය වෙනස් ඇති කරන්න මේ විදායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරනවා එනිසා අපි ජයග්‍රහණය කරනවා කරොත් ඒ මැතිවරණේ තමයි ලංකාවේ අවසන් ජනාධිපතිවරණේ